ජයගේ දෙන්නේ තරණ අසංඛ්‍යාගේ අතින් අල්ලාගෙන ඒ මුණ දෙස බලාගෙන ඉද්දීමයි. ඇයි පිබුදුනි හරියට අසංඛ්‍යාගේ දෙන්නේතර රසණේ වැදීමිනි. වෛද්‍යවරයාගේ විශේෂ අවසරයක් පිට අසංඛ මහරය 10ට පමණ ඡාය ළඟට වී උන්නේ ඔහුට ඒ තරමටම යොසාගෙන ඉන්නට බැරි නිසාය. ඡාය දෙන්නේතර ඉද්දී අසංඛ්‍යාගේ බබෝ නැවතුණාක් මෙන් මිය. ඔහු එහෙමම දැහැතම ඒ සුදු කම්මුල් මත තැබුවේ. මං ඉන්නවා බබා අසංඛ කලබලෙන් කීවේ. ඔහුගේ උඩුකය එහෙමම ඡායගේ මූණටම බර විය. ඡායා කතා කළේ නැත. ඒ විනෝඩ කතා කළේ ඇගේ කඳුළුයේ. මොහොතක් තුල ඒ දැසින් ගැලූ කඳුළු මූණ මත තිබුව අසංඛගේ ඇඟිලි කරු අතරින් ගිස්සා වැටිණි. බබාට පින් මං හිතේ මාව දාලා ඒ දැස් කීවේ කවදාවත් නොයන බවයි. කවදාවත් කොහොමඩවත් දමා නොයන බවයි. ඡායා අතෝසවා ඇගේ මූණ මත තිබුව ඔහුගේ අත අල්ලාගෙනට තැන් කළාය. බබාට අමාරුයි මේ සේලයින් ගහලා තියෙන්නේ. අසංග ඇගේ හිසත් ගෙලත් උරතල මුදුනත් වීමැද්දේ. අම්මා දවල් ආවා හවසත් ආවා. මං දැනුත් ගෙදර ගිහින් ආවේ. ජයා කතා කරන්නට තැංගලාය. ඒත් හඬක් පිටුවේ නැත. වෛද්‍යවරයා කිව්වේ ඇයට කතා කරන්න නොදෙන ලෙසේ. බබාට කතා කරන්න හොඳ නැහැ. බඩ උඩට ඇදෙනවනේ. අසංග තේවදුර ටිකක් නිවා ජයාට පෙව්වාය. ඇගේ තොල්පිටි සෙලෝනේ පහුවයයි කියාය. අපි ගොඩක් බය වුණා. මං හරියට බයලා හිටියේ. දැන් සනීපයි නේද? ජයා අමාරුයි හිස වෙනුවාය. අත ජයා ඉල්ලුවේ අසංගගේ අතය. ඔහු ඒ අත ඇගේ දෙතුළමත් තැබුවාය. ජයා දැසින් කඳුළු ගලාගෙන ඉද්දී අත අමාරුයි තුන් හතර වතාවක් සිපගත්තාය. අම්මට කතා කරන්න ඕනද? අම්මට ගම්. බබා කතා කරන්න එපා. අම්මා කතා කරයි. අසංග ලතාගේ අංකයට අමතා පද්මාව සම්බන්ධ කරගත්තේ. අම්මේ පුතේ දරුවට දැන් හැරිලා අම්මේ ඉන්නේ. මං අම්මට දෙන්නම් කතා කරන්න. බබාට කතා කරන්න බෑ. හොඳද? හොඳයි පුතේ. අසංග ජංගම දුර්ගතනේ ඡායාගේ කණ්ඩ ලංකර තැබුවේ. මගේ පුතාට ඉක්මනට සනීපවේ මගේ රත්තරන්. මම මේ පන්සල් ගින් ආව විතරයි. ඡායා කතා කරගන්නට බැරුව අසංග දෙස බැලුවාය. උදේ වෙද්දි කතා කරන්න පුළුවන් අම්මේ. මං උදේට එන්නම් අම්මව එක්කන් යන්න. ඡායා ප්‍රතිමාව නොවේනම් දේව රූපියක් දෙස බලා ඉන්නක් බඳුව අසංග දෙසම බලාගෙන වුණාය. මොනවත් හිතන්නේ බා. අපි ඉස්සෙල්ල සනීපෙමු. ඡායා ඔහුගේ අතට ලං වී දැස් බර කළාය. යලි කඳුලක් ගලාගෙන ගියේ. අසංග කොළඹ ජාතික රෝහලෙන් පිටවුවේ ඡායා නින්දර වැටුණු පසුවේ. ජාතික රෝහලෙන් පිටවී වාහනේ පදවාගෙන නගර ශාලාව වටව පාළු මාවත් දිගේ ඔහේ වාහනේ පදවාගෙන ආවේය. අසංගගේ අදවතර පුංචි සැනසීමක් දැනුනේ. ඒ ඡායා ජීවත් වෙන නිසායි. මරණීය අවදානම ඇගේ ජීවිතින් ඈත් වී තිබෙන නිසායි. මේ ජීවිතයේ කාලයේ මේ තරම් දුකිනි දවසක් තවත් නැත. අසංග හිතේ තිබූ කෙඩෙතු ගතියටම කොළඹ නගරේ පුරා ඔහේ වාහනේ පෙදෙවේ. නිකමටවත් ඒ බිහිපාරෙන් ඡායා මරන්න පත්තුවා නම් මේ මුල් ලෝකෙම අඳුරෙන් වැස්ස යනෝ නොවේදයි ඌට සිතුනේ. ඡායාව මරණයෙන් ගලවා යලිත් ජීවිතයට ගෙනාවේ කවුද? ඒදී කලේ මේ ආදරේ ශක්තිය විසින්ද? එවැනි ගුප්ත බලයක් නොවෙන්නම් ඒ සිදු නොවන බව අසංග දනී. වායේ යන ගමන එහෙමම ගියා නම් එසේනම් අද තමාට ජීවිතයක් නැත. අසංගගේ සිතට හර්ෂිනව සීවේ. මේ විඳවාගත නොහැකි පාප කර්මය කලේ හර්ෂණීද? ඒ සමගම පොලිස් පරීක්ෂක වීරවංශගේ අසංකර ඇමතුමක් ලැබෙනි. අසංක. ඔව් ඉන්ස්පෙක්ටර්. අපට වැදගත් තොරතුරක් ලැබුණා. ටිකකට පොලිසියට එනවාද? අසංක ඒ වෙද්දි තුන්නේ කොළඹ නගරයේමේ. ඔහු වේගෙන් කොල්ලුපිටිය පොලිසිය බලා ගියේ. අසංකගේ හදවතට දුකක් නොවේ නම් අපුලක් දැන්නේ. කෙනෙකුගේ ජීවිතයක් නැති කර ලැබිය හැකි සැනසීම කුමක්ද? එසේ කෙනෙකුගේ ජීවිතයක් නැති කළ පසු ජීවත් වෙන්නට හිත හදාගන්නේ කෙසේද? මේ දෙකලි හර්ෂිනි නම් ඇයට තිබුණේ ඒ තරම් කුරුළු හදවතක්ද? මේ අනතුරින් ඡායා ඇත්තට මිය ගියා නම් මේ ඉතුරු කාලේ ජීවත් වෙන්නට හිත හදාගන්නේ කෙසේද? පොලිස් පරීක්ෂක වීරවංශ අසංක එනතුරු බලා උන්නේ. ඉන්ස්පෙක්ටර් ඉඳගන්න අසංක හොස්පිටල් එකේ ඉඳලා දෙන්නේ. ඔව් ඉන්ස්පෙක්ටර් දැනු එයාත් ඒ ටිකක් බිවේ. ඒත් කතා කරන්න අමාරුයි. කමක් නැහැ. ඒ ළමයට හිමියට සනීප වෙන්න දෙන්න. එසේ කිය වීරවංශ අසංක දෙසම් බලා උන්නේ. මේ අනතුර වෙන්න කලින් වාගේ නෑන සාප්පුවට කතා කරලා පස්සේ තව කෙනෙකුට කතා කරලා තිබ්බනේ. ඔව් ඉන්ස්පෙක්ටර්. අනතුර උනාට පස්සේ හර්ෂිනිට කෝල් එකක් ආවා. ඔව් ඉන්ස්පෙක්ටර් මට කිව්වේ හර්ෂිනි අනතුරට කලින් ගත්ත කෙනාගෙන් තමයි අනතුරට පස්සේ කෝල් එක ආවේ. ඔව්. ඒ කෝල් එක මිස් හර්ෂිනිට ආවේ අසංක පාතාලේ මැරෙග්ගේ. නම චන්දන නොහොත් සුදු මල්ලි. අසංක ඒ නම අසා තිබුණේ නැත. ඔහු දැස් ලොකු කරගෙන වීරවංශ දෙස බලා උන්නේ. පාතාලේ කෙනෙකුට කතා කරන හර්ෂිනියට තියෙන ඕනකම මොකද්ද? අසංග පුදුමයෙන් ඇසුවේ. ඒක තමයි ප්‍රශ්නේ. ඇයි එහෙම කෙනෙකුට කතා කළේ? එහෙම කෙනෙක් ඇයි මිස් හර්ෂිනියට කතා කළේ? අසංගගේ බඩපපුව දාගෙන මෙන් ගියේ. උට පුදුමාකාර දුකක් අපිරියාවක් දැන්නේ.
හර්ෂණී කිසිම දාක තමාට ආදරය කළේ නැත. ඇය ආදරය කියන්නේ කුමක්දයි දැන් දන්නේවත් නැත. එහෙම කෙනෙක් මේ මරන්නට ගිය ආදරය දෙව්දුවක් බඳුව කිල්ලකි. එතකොට ඡායාව මරන්න ප්ලෑන් කළේ හර්ෂණී. ඒ ගැන කිසිම හැසසකයක් නැහැ. එතකොට ඉන්ස්පෙක්ටර් මගේ කෙල්ලව මරන්නම හර්ෂණී ඒ තරම් කුරුල්ල කෙල්ලෙක්. එයාගේම වයස කෙල්ලෙක් මරවන්න තරම් ඡායාගේ වාසනාවට අද එයා බේරුණා. ඇත්තටම අසංක මං හිතුවේ නැහැ ඡායා බේරෙයි. කියන්නට ගියේදී ඉන්ස්පෙක්ටර් වීරංශ ගිලගත්තේ අසංකගේ මූණ දැකේ. ඒත් අසංකගේ ගර්ල් බේරුණා. හොඳ ළමෙක්. ඇත්තටම ඇයට එහෙම කරන්නට දෙවියන්ට වූ අයිතියක් නැත. දැන් මොකද ඉන්ස්පෙක්ටර් කරන්නේ? අපි ඉස්සෙල්ලම චන්දන කියන එකාව අදරෑ ඇරස් කරනවා. ඊට පස්සේ හර්ෂණීව සමාරියට ඇයි අසංක? නෑ ඉන්ස්පෙක්ටර්. අසංකර දුක මාමා ගනේ නැන්දා ගනේ කියන අසංක. මගේ මාමයි නැන්දා ඒ කියන්නේ හර්ෂණීගේ අම්මයි තාත්තයි. මාව පුංචි කාලේ බලාගත්තේ යාළ ඉන්ස්පෙක්ටර්. මගේ තාත්තා පං පුංචි කාලෙදිම නැති වුණා. මාමා තමයි මට තාත්තා කෙනෙක් උනේ. මාව හැදුවේ. ඉන්ස්පෙක්ටර් වීරවංශ අසංක දෙස කල්පනාවරෝ බලාගෙන උන්නේ. මට තේරෙනවා අසංක. එයාලට දුකක් දෙනවට ඔයා ආස නැහැ. ඉන්ස්පෙක්ටර්ට තේරෙනවානේ. හර්ෂණී වගේ ගර්ල් කෙනෙක් මට බඳින්න බෑ. ඒත් ජීවිතේ ඔහොම තමයි අසංක. අපි බලමු. මම පරිස්සමෙන් හැමදේම කරන්නම්. හර්ෂණී වෙනුවෙන් නෙමෙයි ඉන්ස්පෙක්ටර්. මගේ මාමා වෙනුවෙන්. මට ඡායාව ලැබුණා. මට ඒ ඇති. අසංක හොඳ කෙනෙක්. ඔයා වගේ හැමෝම හොඳ නැහැ. ඒකයි තියෙන ප්‍රශ්නේ. අසංක නැගිට්ටේ දිග සුසුමක් හෙලාය. අසංක යන්නට ගිය අසංක යලි හැරි වීරවංශ දෙස බැලුවේ. ඉන්ස්පෙක්ටර් ළමයා පරිස්සම් කරගන්න. ඔව් ඩොක්ටර් මම බලනවා. අසංක කොල්ලුපිටිය පොලිසිය සිට එද්දී මුළු කොළඹ නගරයම පාළුවට ගොස් තිබුණි. ගෙදර යන්නට පෙර තව එක් වතාවක් ඡායාගේ මූණ බලා යන්නට ඔහුට ආශාවක් ඇති විය. ඡායාගේ පිහිනම සම්බන්ධයෙන් චන්දන නෝත් මරදානේ සුදුම අල්ලියෝ පසුදා පාන්දර පහට කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු සමග තවත් දෙදිනක අත්අඩංගුවට ගනු ලැබීය. මේ බව කර්ෂණී දැනුන්නේ නැත. ඇයි හිතා උන්නේ සියල්ල නිමා වූ බවයි. තාම චන්දනගේ පොලිසිය ප්‍රශ්න කරන්නට පටන්ගෙන තිබුණේ නැත. ඒත් චන්දන සමග මැර පිරිස අත්අඩංගුවට ගත් පොත පොලිසියෙන් අසංකර දැනුම් දුන්නේය. ඔහු ඒ විද්දී උන්නේ ඡායා ළඟ. තාම රිදෙනවද? අසංග බුදු හඩින් ඇසුයේ. ඊළඟා රණතුංග මාත්මියත් පද්මා ඡායා ළඟටම වී උන්නෝය. කෙල්ලගේ දැස් තාම සුදුමැලි පාටේ. මුණ පරවෝ මලක පෙතිසයේ. අපට ඉක්මනට ගෙදර යන්න පුළුවන්. ඡායා දැස් පමණක් කරකවා රණතුංග මාත්මියත් අම්මා දෙස බැලුවාය. නිකම් බලාගෙන ඉදිද්දි සිනාසුණු කෙල්ල අද ඔහේ බලාගෙන ඉදී. ඔයා බේරුන් එක කොච්චර ලොකු දෙයක්ද මැනික නේද? පද්මා හිස වෙනේ තෙත් දැසිනි. මොනවත් කන්න දෙන්න බැරි එක තමයි දුක. හැමෝටම දුක ඒකේ. කාටවත් බත් කටක් කන්නට ගන්නට නොහැක. තව ටික දවසකින් පුළුවන්. අසංගයේ දැස් දෙසම බලාගෙන උන්නේ. ඡායා දුරලියේ ගිය සුදුමැලි දැසින් අසංග දෙස බලාගෙන උන්නාය. හැර යන්නට ගිය ජීවිතයක් දමා යලි ආවේ මේ මූණ දැකනෝයේද? කෙල්ලට නැගිටින්න පුළුවන් වෙච්ච ගමන් මේ දෙන්නගේ කසාද රෙජිස්ටර් කරලා දාමු. එතකොට හොඳයි. රණතුංග මාත්මිය සියල්ලන් සිටිනා තැන කීවාය. කන්න මොනවා හරි. ඡායා අසංක ළඟ වූ විට ඔහුට කිවි අමාරුවෙනි. ඔහු නොකා නොබේ සිටියේදී තුකය. මේ දවස් දෙක තුනට ඔහු උන්නයින් භාගයක් වී ඇත. සනීප වෙන්නකෝ. දෙන්නත් එක්කම කමු. මට බඩගිනි නෑ. අසංක එහෙම කියද්දී අය අම්මා දෙස බැලුවේ දුප්පරවේ. හිට අනිත් වාට්ටුවට දායි. ඡායා තාමත් උන්නේ ශල්‍යාගාර වාට්ටුවේ. අදින් පසු ඇයව සාමාන්‍ය වාට්ටුවකට දැමීමට නියමිතය. සාප්පුව වහලද? ඡායා ඇසේ උගුරෙන් මිනි. රණතුංග මාත්මිය ඇය අද්දරටම ආවාය. ඔයා නැතුව ඒක කොහොම අරින්නද? ඡායා ඇදසම් බලා උන්නාය. අපි අරිමු මැඩම්. අනේ මැනික ඔහොම දවස් තුන හතරක් ගියදින් අසංකටත් බෑනි. ඡායා අසංග දෙස බලා අසරණව රැව්වාය. මේ වත්තේලේ ගලා ගිය කාර්යාලයට ඇතුළුවන්නේ කෙසේද? හවස ඔයාව බල්ල අපි ඔක්කොම යනවා බෝධි පූජාවට කැලණි. ඊට පස්සේ වාට ඉක්මනට ගෙදර යන්න පුළුවන්. අසංක උන්නේ සියල්ලන් ඉදිරි ඡායාගේ හිස අතගාමිනි. පද්මාට හිල්ලුනි ලෝභකමට. කිල්ලට ඇස්සා වදින්නට ඇත. ඇයට මේ වැදුනේ ඔහුවෙනි උතුම් කෙනෙකු ලැබීමේ ඇස්වාහය. හර්ෂණී අසංකට කතා කළේ උදේ 10ට පමණි. කතා නොකරම ඉදිද්දි ඔහු සැක කරා වියයි ඇයට සිදුනි. ඇරත් දැන් ඡායා ජීවත් වෙයි. එහෙත් කොළඹ ෆැෂන් කම්ප්ලෙක්ස් දිගටම වසා ඇත. ඉගෙන ගෑණියෙකු මෙයාලට මේ තරම් වැදගත් වුණා. ඒකට පිහින් ඇනලා නෙමෙයි මකබෑ වුණත් මෙයාලා මොකටද සාපු වහගෙන දඟලන්නේ? ඇය සිටියේ එහෙමයි. අසංකයිය කොහෙද? හර්ෂණීගේ හඬ ඇසෙද්දිත් අසංකට පිළිගුණක් දෙන්නේ. තම ආදරවන්තය ලෙස නැතත් අසංග හර්ෂණීට සොයිරිගරසේ ආදරය කළේ. ඒ ආදරයට ඇයි ගොඹින්දු අන්නව ලේ ගංගාවක් එක්කලාය. ඇයි මේ ලොවින් සදාරම තුරන් කරන්නට සිටියේ තමාගේ ජීවිතය හා සමාන ඡායාගේ ජීවිතයේ? පාරේ අසංග තනි වචනින් පිළිතුරු දුන්නේ. ඇයි කතා නොකළා නම් හොඳයි අසංගට සිතුනේ. ෂොප් එකත් වහලා මං උදේ ගියා.
තාම ෂොප් එකේ ලී පැල්ලම් තියනවා. ඒව හොදන්න කල්යයි. අසංගගේ වචන හර්ෂණය තුල තිගස්මක් ඇතිගලියේ. ඔහු මෙහෙම කතා කරන්නේයි. මේ සීසන් දවස් නේද? කොච්චර පාඩුද? එක සීසන් එකක් නැති වුණාට මොනවත් වෙන්නේ නැහැ ශී. ජීවිතයක් ඒ වගේද? ඔය හරියට කතා කරන්නේ වාට පිහින් ඇනලා ගියා වගේනේ. ඡායා කවුද? මට පිහින් ඇනලා ගියා නම් මීට වඩා හොඳයි. දුප්පත් කෙල්ලට එහෙම නොකර. අසංග සිතුවා මිසක කීවේ නැත. ඇයි හෂී කතා කළේ? නිකං රෑඩිනයන් අර ධර්මපාල මාවතේ ෂෝක් ඉන්දියන් රෙස්ටෝරන්ට් එකක් දාලා. මගේ කිල්ලෝ මරන්න හදලා උඹ ඉන්දියන් රෙස්ටෝරන්ට් වලට යන්න. එහෙම කරන්නේ කොහොමද කියලා අසන්නට අසංකර සිතුනේ. මං දවස් දෙකකින් කාලා නැහැ හෂී. මට අමාරුයි. පුදුම වැඩන්නේ. මේ ලෝකේ හිතන්න බැරි පුදුම වැඩ කොච්චර වෙනවද හෂී? හිතන්න බැරි අය හිතන්න බැරි දේවල් කරනකොට හර්ෂණීගේ පපුව හරහා අසාමාන්‍ය විදුලියක් හිටියගෙන ගියේ. කවුද එහෙම කළේ? හිතන්න බැරි දේවල්. ඒ ප්‍රශ්නේ අසද්දී හඬ ඔය තරම් බාලවිය ඇයිද අසන්නට අසංකර සිතුනි. චන්දන නොහොත් මරදානි සුදුමල්ලිය අතනකට ගත් බව කියන්නට අසංකර සිතුනි. ඒත් පොලිසියට ඒ දේවල් නිදහසේ කරගෙන යන්නට ඉඩ දී යුතුය. ආරියට දැන් සනීපයි නේද? දියංගේ පීටෙන් කෙල්ල බේරුණා. ඒ වදන් තුල මොකද්ද අසීමිත ආදරයක් හර්ෂණී දැක්කාය. හිතාගන්න බෑ මෙයා ඒකට ලව් කරන හැටි. අසංකද කියලා හිතෙනවා. එහෙමනම් ඉතින් තවත් පැට්‍රල් පුච්චගන්නේ නැතුව වැඩක් පලක් කරගත්ත නම් හරි නේද අසංකයියා? හිතර එන සියල්ල කිව නොහැක. එසේ කිවොත් හර්ෂණී අදම කොළඹින් පැන යනවද? මම පස්සේ ගන්නම් හෂි. තියන්නම්. මං දැන් පොලිසියට යන්න ඕන. අසංක මේ තරම්ම පොලිසියට යන්නේ ඇයි? මේ සිදුවීම ගැන ඕනෝට වඩා පොලිසියට යද්දී ඇයට බියක් දෙන්නේ නැටිවේ? ඕන තරම් පොලිසිය පන්නපුදී. මට මොකද? චන්දන්ල ඕවා පුරුදු වෙන්න කරන අය නෙමේනි. හර්ෂණී සිතුවේ එලෙසනේ. එහෙත් ඇය මේ සිතන මොහොතේදීත් ඇයව කොටු වෙන කාරණා රසක් හෙළි වී තිබුණ බව ඇය දැනුන්නේ නැත. ඡායා අසරණෝ කොළඹ ජාතික රෝහලේ ශෛලාගාර වාට්ටුව දෙස නිත් කැරකෙව්වාය. තාමත් ඇයට එසවෙන්නටවත් නොහැක. අමාරුවෙන් ඡායා වුන් ඉරියව්වෙම දෙනිත් කැරකෙව්වාය. ඒ බීසුණු තප්පර කීවේ සීවිදි ඡායාගේ පොපු යලි යලි දැවෙන්නට විය. ඇයට පුදුම තමා ජීවත්වන එකේ. ඒ පිහියේ මේ කුස බලාගෙන යන අයුරු දැන්නු ආකාරය ඇයට තාමත් මතකය. වම් මැලේ බලාගෙන පිහියේ ගියේ ලේ ගංගාව විසෙද්දී. දැස් පියවෙන්නට මොහොතකට පෙර මේ ඇස් නතරෝ තිබුණේ කාර්යාල කාමරේ තිබූ බුදුරුවේ අඩවන් කරුණා දෙනෙත් මතය. මට යව දාල යන්න බෑ බුදුසාදු. අවසන් වරට කිඳිල්ලක් බඳව තමාගේ මුවින් පිටුවේ ඒවදන් බව දැන් ඇයට සීවෙයි. තමාට ඒ අපරාධය කරන්නට ආවේ කවුදයි ඡායා සිතන්නට වූවාය. මිනිමරෝගේ රූපේ යාන්තමට මතකය. මේ ජීවිතයේදී ඒ තරම් රුදුරු මුහුණක් ඇය කෙදිනෙකවත් දැක නැත. ඔහු දෙස බලන්නටවත් මොහොතක් නොදී ඔහු තමාගේ කුසට යන පලා ගියේ. එහෙම කළේ ඇයි? ඡායා අසරණ සිතන්නට වූවාය. ඡායර සිතාගන්න නොහැක. මරණයට තරම් දඬුවමක් ඉදින්නට කෙනෙකුට කළ වරදක් ජීවිතේ නැත. මේ අද්දකින් කවදාවත් පවක්ස් කර නැත. එහෙත් එසේ සිදුවේ. මේ ජීවිතයේ කෙළවරටම තමාට යන්නට සිදුවේ. මේ ජීවිතයටත් වඩා ඔහුට ආදරය කරන බව හදවත දන්නේ දැන්නේ. ජීවිතය දමා යද්දී දුක සිතුනේ තමා ගැන නොවේ. අසරණෝ බංකුවක වැටියුන් ඔහු ගැනේ. ජීවිතය කෙරේ දරාගන්නට අමාරු අසීමාන්තික ලෝභගමක් තෘෂ්ණාවක් උපන්නේ ඉන්පසුය. ආදරය යනු ඒ තරම්ම තෘෂ්ණාවකි ලෝභගමකි. ඒ සෙනහස ගැන සීවෙද්දී ඡායගේ සුදුමැලුවේ ගිය දෙනෙත් දෙකලවරින් කඳුලක් ගලාගෙන ගියේ. අසංකව දැකීමේ පුදුමාකාර ආශාවකින් ඡායගේ දෙනෙත් කැවෙන්නට විය. මේ දුප්පත් ජීවිතයේ දෝතින් රැගෙන ඔහු විඳින්නේ එසේ මෙසේ දුකක් නොවේ. මේ දුක විඳින්නට වූයේ ජීවිතයේ ලස්සනම දවස් පාමුලේ. අවසන් වරට ඔහුත් සමග කැලණි ගංගුවිරේ පුංචි නිකේතනයේදී උන් අයරු ඡායර සීවිය. මිනිමරෝ මේ කුසට එල්ල කළ පීපාර තවත් රුදුරුවා නම් අහිමිවන්නේ එවන් සුන්දර ලස්සන දවස් නොවේද? ඇයි මට එහෙම කළේ? කවුද එහෙම කළේ? ඡායා හිතන්නට වූවාය. එහෙත් ඇයට එවැනි නිශ්චිත කෙනෙක් හිතාගන්නට බැරි විය. තවමත් මේ ජීවිතය ගැන බලාපොරොත්තුවක් නැත. උදරෙන් එන වේදනාව බඩපපෝ හිර කරන තරම්ය. තව කොපමණ දවසක් සේලයින් වලින් ජීවත් විය හැකිදයි දන්නේ නැත. ඉක්මනට එන්න රත්තරන්. මට ඔයා ළඟට වෙලා ඉන්න ඕන. ඡායා දිගසුසුමක් කියලා සිතුවාය. එහෙම හෝල්ලද්දි යටිබඩින් ඉවසාගත නොහැකි වේදනාවක් එයි. පොලිස් පරීක්ෂක වීරවංශ පාතාලයේ චන්දනව අත්තනකට ගෙනීම සමගම ඔහුගේ ජංගම දුර්ගදින පොලිස් භාරයට ගත්තේය. චන්දනගේ කළ කෙටි ප්‍රශ්න කිරීමේදී ඔහු මේ කලම්බ ෆැෂන් කම්ප්ලෙක්ස් පීඑන්එම සම්බන්ධයෙන් කිසිවක් කියවේ නැත. එයාට රැට කතා කරන්නම වෙයි. බලමු. වීරවංශ තම කනිෂ්ඨ පොලිස් නිලධාරින්ට කීවේ. දහවල් පොලිස් පරීක්ෂක වීරවංශ නිගමට මෙන් චන්දනගේ අංකයෙන් හර්ෂණීගේ අංකයට ඇමතුමක් ගත්තේය. දුරගතනේ නාදේදී වීරවංශයේ කණි තබා ගත්තේ. හැමතුම සම්බන්ධයේ එලෝ චන්දන කියන්න. ඒ සමගම වීරවංශ හැමතුම විසන්දි කළාය. එහෙනම් ඔබ ඒක කළා. බලමු හර්ෂණි. අහිංසක කෙල්ලෙක්ව මරලා අසංකයක ජොලි ඉන්නවා හිතුවේ නේද? බලමු.
චන්දන යමතුම ලැබීමත් සමගම හර්ෂණී දිගටම චන්දනගේ අංකයට ගත්තාය. එහෙත් ඒ වසා තිබුණි. බැටරි බැහැලා ඔෆ් වෙන්නේ නැති. මොකද චන්දන කතා කළේ හර්ෂණී ලොකු බියක් දැනුනේ නැත. තව කීයක් හරි ඉල්ල ගන්න වෙන්නේ නැති. හර්ෂණී එසේ සිතා සැනසුණායි. එහෙත් හර්ෂණීව අත්අනවර ගන්නට අද අසවස විශේෂ පොලිස් කණ්ඩායමක් එවස් වහගෙන ඉන්න නියමිතව ඇති බව හර්ෂණී දැනුන්නේ නැත. අද දවස හර්ෂණීව ස්ත්‍රී ලෙසම අත්අනවර ගන්නා බව පොලිස් පරිසරයේ වීරවංශ අසංකට දැනුම් දුන්නේ. ඒ කියද්දිම අසංකර සීවේ මාමාවය. මාමා මැරෙයි. අදවත වෙලා අකුලා දමන කම්පාවගෙන් අසංකගේ බබු ඇවිලිනි. ඉන්ස්පෙක්ටර් කියන අසංක මට දවස් දෙකක් දෙන්න. අසංක කියන්නේ හර්ෂණීව දැම්මම ගන්නපා කියලාද? ඔව් මගේ මාමගේ නැන්දගේ ජීවිතය වෙනුවෙන් අසංග උතුම් මිනිසකයි වීරවංශට සිතුමි. අපි බලන්නම් අසංග. ඒත් ඔයා මොනවද කරන්නේ? බලන්න ඕන ඉන්ස්පෙක්ටර් මෙයා මෙහෙම දෙයක් කළේ තියෙන මෝඩ ගොන්කමට. ඒකේ ප්‍රතිඵල ගැන හිතුවේ නැහැ. ඒක ඇත්ත. මට ඡායා බේරුණානේ ඉන්ස්පෙක්ටර්. ඒ ඇති. අසංග අමාව සොයාගෙන ගිහ හිත තෙරපීගෙන එද්දී අදිසියවත් අදරය හර්ෂණීව අතනවල ගන්න ලැබුවොත් ඒ හිතනවට වඩා බරපතල දෙයක් වනු ඇත. අම්මේ රණතුංග මහත්මිය අසංග දෙස බලාගෙන මුන්නාය. ඇයි පුතා? ඡායා මරන්න හැදුවේ හර්ෂණී. දෙයියනේ. ඉන්ස්පෙක්ටර් ඔක්කොම හොයාගෙන එයා මර්ධානි පාතාලේ මිනිහෙක් දාලා කෙල්ලව මරන්න හදලා තියෙන්නේ. රණතුංග මහත්මියගේ දැස් තෙත්තිය. ඒ අපරාධයේ සිදුවේ තම සහෝදරයාගේ දිනිය අතින් යයි කෙසේ සිතන්නද? එතකොට පුතා පොලිසියෙන් හවස හෂිව ඇරස් කරන්න යන්නේ. දෙයියනේ මේකේ මොනාද මේ කලේ? හෂි මේව දැනගෙනම ඉඳලා තියෙනවා. අනේ පුතේ මේකව ගත්තොත් මාමා මම දන්නවා අම්මේ ඉන්ස්පෙක්ටර්ට කියලා දවස් දෙකක් කල් ඉල්ලා ගත්තා. රණතුංග මහත්මියට කිසිවක් සිතා ගන්නට බැරි වේ. ඇය සෑහෙන වෙලාවක් බලාගෙන ඉන්නාය. මම මාමත් එක්ක කතා කරන්නම්. මේ මොනවත් එපා අම්මේ. මගේ ඡායගේ මං කතා කරන්නම්. එහෙම වුණොත් මේක ඉන්ස්පෙක්ටර් එක කතා කරලා උසාවි නඳුමා බේරා ගන්න පුළුවන්. උසාවි ගියොත් හර්ෂණී මට තේරෙනවා පුතා. තම සහෝදරයා සමග අද කතා කරන්නට වෙන්නේ මේ ජීවිතයේ අසීරුම කාරණාවයි. එහෙත් ඒ කතා කළ යුතුමේ. නැතොත් තව මොනවා විය හැකිදයි කියන්නට නොහැක.